ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ලෝ 15වීම අනාගත වාක්‍යයන් වල සත්‍යතාවයන් ඉෂ්ට වීම. යසායා 7:14 කියනවා බලව කන්‍යාව පුත්‍රයෙකු වදා එම්මානුවෙල් යන නාමය ඔහුට තබන්නේය. මතෙව් 1:22 සහ 23 පදයන්හි මේ ඉෂ්ට වෙනවා. ඒ ඉෂ්ට වීමත් සමගම අද දවසේ ඕනෑම අය ක්‍රිස්තු ස්වාමීන් වහන්සේට තමන්ගේ හදවතට ආරාධනා කළොත් ආරාධනයක් නැතු උන්වහන්සේ ඉන්නේ. එහෙම ආරාධනා කළොත් එම්මානුවෙල් ලකුණෙහි අර්ථය දෙවිපියාණන් වහන්සේ අප සමගයි ජීවිත ගමනට සැබෑ අරුතක් හැකියාවක් මඟ පෙන්වීමක් සමාදානයක් අත්දැකීමට හැකිවන්නේමය. බලන්න අසමදානෙන් අයුක්තියෙන් අධර්මිෂ්ඨකම් වලින් පිරුණු ලෝකයක මේ තාක්ෂණීය විද්‍යාව දියුණු වුණාට ඒවා පිළියමක් වෙලා නැහැ. මේවට කොහෙත්ම වෙලා නැහැ. ලෝක දියුණුව මිනිසා සූක්ෂම පෞකාරයක බවට පත් කිරීමට අද වඩාත් පෙරලිලා තිබෙනවා. බොත්තමක් කවපු ගමන් නේද? හොඳ පැත්තත් ඒකේ තියෙනවා. හැබැයි වඩා පෙළඹිලා තියෙන්නේ අර වැරදි පැත්තට. පොළවේ සිට චන්ද්‍රිකා පාලනය කිරීමට දියුණුයි. නමුත් Tamange හදවත පාලනය කිරීමට උපකරණයක් තියනවාද? නැහැ. ප්‍රිය සහෝදර සහෝදරිය ජීවිතයේ පමණක් නෙමෙයි ලෝක පද්ධතියම හැසිරීමේ බලය ක්‍රිස්තු ස්වාමීන් වහන්සේට බාර දී ඇති බව අනාගත වාක්‍ය ප්‍රකාශ වී තිබීම හරිම සත්‍යයි. යසායා 9:6 කියනවා මක් නිසාද අපට ලදරුවෙක් උපන්නේ අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය. මන්ත්‍රීවරයාය. පරාක්‍රමවත් දෙවියන් වහන්සේ. සදාකාල පියාණෝය. සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේ. ක්‍රිස්තු ස්වාමීන් වහන්සේගේ උප්පත්තියේ පටන් සදාකාලයටම දාවිද්ගේ සිංහාසනයෙන් ඔහුගේ රාජ්‍යත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිර කර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙලවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන් වහන්සේගේ ජලිතය මෙය ඉෂ්ට කරන්නේය. සයා 9:7 තමන්ගේ හදවත දේව පාලනයට යටත් කර නොමැතිනම් ලෝක පාලනයෙන් දේශ පාලනයෙන් ආගමික පාලනයෙන් මමත්වයේ තමකමේ පාලනයෙන් සදා කාලයටම වේදනාවන්ට ඇදී යනවා. හේතුව ක්‍රිස්තු ස්වාමීන් වහන්සේගේ පාලනයෙන් ගිලිහි තිබීම නිසා. අපි නත්තල් සමයේදී පමණක් නොවේ දිනපතා උන්වහන්සේගේ පාලනයට නතු වී උන්වහන්සේගේ සභාවට සම්බන්ධ වී දේව රාජ්‍ය ඇතුව සිටිමු. එවිට අපිට මේ පොළොවේ වලෙන් එහා මහත් සමාදානයක් අත්දකින්නට හැකිවන්නේමය. යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් පිරුණු සුබ දවසක්. ජේසු පීතයි.